වැඩේ හරිද? හරි හරි. වහින්න නේද? වහින්න. හරි. දැන් මොනවද ලෑස්ති කරගන්න ඕන? ටෙන්ට් එක ගන්න ඕනේ ඒක තමයි. ආ ටෙන්ට් එක ගන්න ඉස්සෙල්ලා. සේෆ්ටි වලට අර රතිඥ අම්මණන් අරගෙන යන්න ඕනේ මිසින් නැද්ද? ඔව් රතිඥ අම්මා. ඒ කියන්නේ කවුද අලියනවද? අලි නම් එන්නේ. ආ ශ්‍රී පාද අඩවියේ නෝත් වෙස්ටර්න් බෝඩර් එක ඉවර වෙන්නේ දැරණිගල මාලිබොඩ පැත්තෙන්. එහි තියෙනවා ටිකක් ප්‍රසිද්ධ නැති ඇලි හත කියලා හයික් එකක්. ඇලි හත කියන්නේ කඳු උඩට නැගින ගමන් අපිට ප්‍රධාන දිය ඇලි හතක් හම්බ වෙනවා. අපි මේ යන්නේ ඇලි හත පටන් ගන්න තැනට. යෝදානා කියලා දැන් සති තුනකට විතර පස්සේ ඔන්න ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් යන ගමන් මම දැන් ඉන්නේ දැරණියගල ශ්‍රී පාද අඩවියේ වෙස්ටර්න් සයිඩ් එකට වෙන්න. ඇලි හත නගින්නයි ප්ලෑන් එක. අද හත් වෙනි ඇල්ල උඩ නතර වෙලා රෑ ඇල්ල උඩ ඉඳලා හෙට උදේට පල්ලයට බහින්න. මේ තියෙන පළවෙනි ඇල්ල අපි දැන් මෙතන උදේට කෑම කාලා ඊළඟ ඇලි ටික නගින්න තමයි ප්ලෑන් එක. අපි එහෙනම් උඩහා ඇල්ලට යන්න හදන්නේ. ඒ කියන්නේ දෙවෙනි ඇල්ලට. බලමු දෙවෙනි ඇල්ලේ මොන වගේ තත්ත්වයක් තියෙනවද. පදරාගේ ප්ලෑන මොකද්ද කියන්න කියලා? ඔක්කොම ටික ලයි. ඔය බඩත් එක්ක. ඔව්. දෙවෙනි ඇල්ල උඩ මේ පිටිපස්සෙන් පේන තුන්වෙනි ඇල්ල. අපි ආවේ වැස්ස කාලෙක වුණත් ඕගොල්ලන්ට පේනවා ඇති වතුර ගොඩක් අඩුයි කියලා. ඒකට හේතුව තමයි තුන්වෙනි ඇල්ලෙන් උඩ ගඟ හරස් කරලා පොඩි විදුලි බලාකාරයකට වතුර අරන් තියෙන එක. රටේ ප්‍රධාන රක්ෂිතයක ප්‍රයිවට් පවර් ප්ලාන්ට් එකක් හැදුවේ කොහොමද කියලා ඉතින් අහන්න වෙන්නේ සමන්දෙයියන්ගෙන්ම තමයි. ඉතින් මේ ඇලි වල හරි ලස්සන බලාගන්න හතරවෙනි ඇල්ලට යන්නම වෙනවා. හරි, අපි දැන් ඉන්නේ තුන්වෙනි ඇල්ල උඩලු. කලින් හිටිය අන්න අතන පල්ලෙහා කට්ටිය පොඩි බ්‍රේක් එකක් කරන් දැන් ඔබට යන්න යන්නේ පොඩ්ඩක් නාකින්ද අඳුනගින් අමාරුයි. දැන් බලමු ගිහින්. හරි, දැන් අපි හතරවෙනි ඇල්ලට යන ගමන්. ගමේ කට්ටිය කියනවා මෙතනින් තමයි ගමනේ අමාරුම කොටස පටන් ගන්න කියලා. අපිට පල්ලෙහා ඉඳන් මෙතෙන්ට එන්න ගියේ පැය භාගයක් විතර. මෙතන ඉඳන් හතරවෙනි ඇල්ලට යන්න පැය දෙකක් විතර යනවලු. තුන්වෙනි ඇල්ලෙන් පස්සේ පොඩ්ඩක් වැඩේ ඩේන්ජර් වෙනවා. මෙතනින් එහාට හරියට පාරක් නැහැ. පාර හදාගෙන තමයි යන්න ඕනේ. ලස් වෙනවා. අපි ටිකක් කාලේ වැස්ස තියෙන කාලෙක. පහට ගියාගෙන මෙයාලේ එම ගෙල්ලෝ
ඇලි හතක් කියවට ඇලි හතක් නෙවෙයි ඇලි සෑන ගානක් තියෙනවා මේ තියෙන්නේ මේ ප්‍රධාන ගංගාවට යන තවත් පොඩි ඇල්ලක් ඊට පස්සේ හතරවෙනි ඇල්ල තියෙන්නේ අතන හැබැයි අපි පොඩක් ඉසයිට් කරා එතන පහලක ඉස්ති හින්දා ඒක ඉස්ති කළා හතරවෙනි ඇල්ලේ උඩට ගිහින්දා එතන ඉඳන් හතරවෙනි ඇල්ලත් පස්වෙනි ඇල්ලත් දෙකම කව කරගන්න පස්වෙනි ඇල උඩ පොඩි බ්‍රේක් එකක් අරගෙන අපි දැන් හයවෙනි ඇලකයි හත්වෙනි ඇලකයි යන්න හදන්නේ කටිය කිව්වා අපි ආපු රූට් එක වගේම ඒතුරු ටිකක් ගොඩක් අමාරුයි කියලා කොහොම හරි කළුවර වැටෙන්න කලින් අපි රෑ නවතින තැනට ඒ කියන්නේ හත්වෙනි ඇල පාමුලට යන්න තමයි හැමෝගෙම ටාගට් එක ඔන්න හත්වෙනි ඇල්ලට ආවා. මෙතනම පල්ලෙහා තිබුණේ හයවෙනි ඇල්ල. අපි කලින් ඩිසයිඩ් කරගෙන හිටියේ හත්වෙනි ඇල්ලේ උඩ නවතිනවා කියලා. හැබැයි සීතල වැඩි හින්දා අපි හත්වෙනි ඇල්ල පාමුල නතර වෙලා හෙට උදේට හත්වෙනි ඇල්ලේ උඩට යන්නේ. හත්වෙනි ඇල්ලේ උඩ ඇලි හතේ අවසාන ඇල්ලේ මෙතනින් එහාට තියෙන්නේ හැටි තලාවක් ගමේ කට්ටිය කිව්වා වගුරු බිමකින් මේ ගඟ ආරම්භ වෙනවා කියලා තව කිලෝමීටර් 5ක් විතර ඈතට යද්දි හොඳ
දැන් වෙලාව උදේ 10ට විතර ඇති. මීදුම වැඩි හින්දා අපි ඩිසයිඩ් කරා මෙතනින් එහාට යන්නේ නැතුව දැන් පල්ලයට බහින්න ඕනේ කියලා. අපි උඩට ආවේ ගඟ දිගේ. හැබැයි දැන් අපි පල්ලයට බහින්න යන්නේ ටිකක් කැලේ ඇතුළට වෙන්න. කටි කිව්වා මේ යන කූටිකේ අත්ත ගොඩක් කැලේ විශාල බස් එකක් බලා ගන්න පුළුවන් කියලා. අපිට පල්ලයට බහින්න පැය 4ක් විතර යනවා. අපි දවල් 1:30ට විතර පල්ලයට ආවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ හයික් එක ඕගනයිස් කරේ මදුරයි චානකයයි. චානකයගේ ෆැමිලි එකේ කට්ටිය තමයි අපිට නවතන් දීලා අපිට කෑම දීලා මේ ගමන සාර්ථක කරගන්න උදව් කරේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ගමෙන් අපිට උදව්වට ආපු බාලචන්ද්‍රනොත් රවි කුමාරොත් අනුරය. අපි මේ ගමන ගියේ පොඩි ડોකියුමෙන්ටරි එකක් ප්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙන. චානකය වැඩ කරන්නේ ලංකාවේ මීඩියා නෙට්වර්ක් එකක. ඉතින් මේ විනාඩි 12ට වඩා ගොඩක් විස්තර ඇතුළත් කරලා චානකයියා ප්‍රසන්ට් කරන ડોකියුමෙන්ටරි එකත් අපි අගදීම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න. ඒක අපිට මේ channel එක ප්‍රොමෝට් කරගන්න ගොඩක් උදව් වෙනවා. අපි මේ වගේ වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිව subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.